ගෞරවනීය ස්වාමීන් වහන්ස, කුසල් රැස්කර ගනිමින් ඉතාමත් පින්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ට අනවින කොඩිවින හෝනියම් වැනි සමහරක් විද්‍යාවන් අපි අහලා තියෙනවා. එම විද්‍යාවන් ඇසුරින් විපත් පමුණුවන්න පුළුවන්ද ඒසා කුසල් රැස්කර ගනිමින් ජීවත් වෙන පුද්ගලයෙකුට? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ ඔය චිරස්ථින ධර්ම හැටියට අයින් කළ දාල් තිරිස්ථින ධර්ම කියන්නේ තිරිසන් ධර්ම. ඒ තිරිසන් ධර්ම කියන්නේ ඒක ඒ තරම් පහත් දෙයක්. තේරුණාද? ඉතින් ඒ වගේ පහත් තැනකදී අපි ඒවා සරණ ගියොත්, ඒවායේ පසුපස ගියොත්, ඒවායේ විශ්වාස කරනවා කියන්නේ අපි අනිත් පැත්තෙන් ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. තේරුණාද? ශ්‍රද්ධාවෙන් බැහැර වෙන්න අපි මිත්‍යා දෘෂ්ටික භාවයටයි වැටෙන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ නෝනා මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසලයක්. තේරුණාද? එතකොට අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් මේවා කෙරේ විශ්වාසය තියාගෙන මේවා හිතෙන් වඩමින් යන්න අපි තුල නොදැනුවත් භාවයෙන් අකුසල්මයි මතුවෙලා ඉන්නේ. තේරුණාද? අපි තුල අකුසල් මතුවෙන්න මොකද්ද වෙන්නේ? කුසලයේ යටපත් වෙලා යනවා. තේරුණාද? එතකොට අපි තුල අකුසල් මතුවෙනකොට පෙර සංසාරයේ විපාක නොදුන්නා වූ අකුසලුත් මතුවෙලා ඉන්න පුළුවන්. දැන් කෙනෙක් මේ ජීවිතයේදී කුසල් පක්ෂයේ වඩනවා නම් අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ කළා වූ කුසල් පක්ෂය තමයි මතුවෙලා ඉන්නේ. තේරුණාද? කෙනෙක් මේ ජීවිතයේ අකුසල් පක්ෂයේ වඩනවා නම් පෙර ජීවිතවල කරා වූ අකුසල් තමයි මතුවෙලා ඉන්නේ. එතකොට අපි මේ යంత్ర මන්ත්‍ර ගුරුකන් මේ චිරස්ථින ධර්මයන් පස්සේ යන්නේ ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙනවා. ඒ නිසා බලවත් වූ අකුසල් නිරේතුරුවම අපි තුලින් සිද්ධ වෙනවා. මේ බලවත් අකුසල් සිද්ධ වෙනවායි කියන කාරණේ අපි දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ අපි දේවාලෙට ගියා, අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් කළා, අපි කොඩි විනයක් කළා. නමුත් මේවා කරන්න අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව හීන වෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ශ්‍රද්ධාව හීන වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැටෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා නොදැනුවත් භාවය නිසා නොවන අපි නිරේතුරුවම අකුසලයන් රැස් කරමින් තමයි සිටින්නේ. අකුසල් රැස් කරන්න සංසාරේ විපාක නොදුන්නා වූ අකුසල් මතුවෙලා. ඒ අකුසල් මතුවෙනකොට නොවනා අපි තුල භයානක ලෙඩ රෝග සකස් වෙන්න පුළුවන්. පිළිකාව කියන්නේ අකුසලයක්, වෙන දෙයක් නෙමෙයි. ඒ වගේ භයානක ලෙඩ රෝග කියන්නේ අපි සංසාරයේ කළා වූ අකුසල් විපාකයන්මයි.